දින 4ක් වගේ කාලය සීමාව තුළ මේ කටයුත්ත සිදු වෙයි. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින් ලිට්‍රෝ සහ ලාබ් සමාගම් වෙත අවසර ලබා දී තිබෙනවා. මේ අතර මේ වන විට වාර්තා වන ගෑස් අනතුරු වලට හේතුව සමාගම්වල වරදක් බවට තහවුරු වුවහොත් සිදු වූ හානි වලට බන්දි ලබා ගැනීම සඳහා දිසා අධිකරණවල නඩු පැවරීමට හැකියාවක් ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පෙන්වා දෙනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැරීම් නිසා උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ලිට්‍රු හා ලාබ් ගෑස් සමාගම් දෙකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම අපිරුවන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ දැනුම් දුන්නා. ඒ ගෑස්වල ගන්ධය ජනනය කරන එතිල් මර්කප්ටන් රසායනයේ ඒකක ප්‍රමාණය සම්මත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම අත්හිටුවනු ලැබුවද ඇතැම් ප්‍රදේශවල අලෙවි නියෝජිතයින් වෙත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදාහැරීම අද උදෑසන දක්නට ලැබුණා. ගෑස් පම්බුල් ප්‍රමාණය විකුණුණා. අද ගෑස් ලැබෙනවා ඒ ප්‍රමාණයට. අපි හැබැයි කියලා දෙන්නේ නැවත බාර ගන්න නැtei කියලා. මෙවන් පසුබිමක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොන්දේසි කිහිපයකට අටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළඳපළ නිකුත් කිරීමට තීරණය කළ බවයි. උපුටා ගැනීම මෙවන් විට අදාළ සමාගම් දෙකමකින් මෙරටද ආරණ්‍ය කරන ලද ගෑස් නැව් අධීක්ෂණය කිරීමට පත් කරන ලද කමිටුවේ ප්‍රතිතර මණ්ඩලය, ශ්‍රණිකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අධීක්ෂණ යටතේ ඊයේ ලබා ගන්නා ලද නියදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරයට යොමු කරන ලදී. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව සහ අදාළ තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුව පහත සඳහන් කොන්දේසි වලට අටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට තීරණය කරන ලදී. පෙර ආරණ්‍ය කරන ලද ගෑස් නිකුත් නොකිරීම නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගණසූන හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම මෙම නිෂ්පාදනය කරන ලබන ගෑස් සිලින්ඩර් නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියකින් එකක්ම පරීක්ෂා කර අනුක්‍රමික අංක යොදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දීම මෙම කරුණ සපුරා ගැනීම සඳහා සහ ගුණාත්මක භාවයේ සුවබැරිම සඳහා පත් කරන ලද කමිටුවේ දැනුවත් කිරීමෙන් පසුව එම කමිටුවේ නිරීක්ෂණයෙන් ගෑස් වෙළඳපළට නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එම කමිටුව එම සමාගම් වල නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිරීක්ෂණය කළ හැකි වන පරිදි අදාළ සමාගම් විසින් කටයුතු සිදු කළ යුතුය. උපුටා ගැනීම අවසන්. වරායට ලිට්‍රෝ සමාගමටත් ලාබ් සමාගමටත් නැව් දෙකක් ළඟා වෙලා තිබෙනවා. ඒ රසායනාගාර විසින් ඉදිරිපත් කරපු වාර්තාවල සමාන කරුණු අනුව ඉක්ම ගෑස් ප්‍රමිතියට අනුකූලයි කියන එක පිළිබඳව නිර්දේශයක් අපිට ලබා දීමට කටයුතු කළා. ඒ අනුව අදාළ සමාගම් විසින් හෙට හෝ අනිද්දා දින සිට නව ගෙනෙන ලද ප්‍රමිතියට අනුකූල ගෑස් වෙළඳපොළ නිකුත් කිරීමට කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ අතර ගෑස් අර්බුදය සම්බන්ධයෙන් ලාබ් සමාගමේ සභාපති WKH වැගබිටේ මහතා අදහස් පළ කළා. මං දන්න තරමට අපිට තවමත් කොයිම විදිහේවත් පැමිණිලි ලැබිලා නැහැ අපේ ගෑස්වල ගඳක් අඩුයි කියලා. අපි හැමදාම මේ ප්‍රමිතිය ආරක්ෂා කරා. මොකද මේ ගෑස්වලට එය ආරෝපණය කරන්නට පුළුවන් තාක්ෂණය ලංකාවේ තියෙන්නේ ලාබ් ගෑස් සමාගමේ ගබඩා සංකීර්ණේ පමණයි. ඇත්තරම අපේ බෙදාහැරීම් කටයුතු අඩපණ වුණේ පාරිභෝගික කටයුතු අධිකාරිය කියපු නිසා නෙමෙයි. අද අපිට වෙලා තියෙන විශේෂයෙන්ම ගෑස් ආනයනය කිරීමට තියෙන අපහසුතාවය නිසා වන හිඟියක්. මේ අතර අදත් ගෑස් කාන්දු නිසා සිදු පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දෙවැනි ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා. ගල්ල, පොද්දල හා බටපොල පාත්තර කැටිය ප්‍රදේශවල නිවෙස් දෙකක ගෑස් උදුන් පුපුරා ගොස් තිබෙනවා. කතන්කුඩි, ඒතුකාල, හාලිඇල, දික්වැල්ල වත් හා අන්තුඩුවාවෙල ප්‍රදේශවල නිවෙස් තුනකත් ගෑස් ලිප් පුපුරායම් සිදුව තිබුණා. හංගුරන් කෙත, අඹලියද්ද හා හකුරුතලේ ප්‍රදේශවල නිවෙස් දෙකකත් ගෑස් ලිප් පුපුරායම් සිදුවීම් වාර්තා වුණා. රක්වාන, මොරවක දෙනිය ප්‍රදේශයේ නිවසක හා ඇහැලියගොඩ, අස්ගංගුල ප්‍රදේශයේ නිවසක අද උදෑසන පුපුරා ගොස් තිබුණේ ලාබ් ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබූ උදුන් දෙකක්. ගාගෙන ඉන්නකොට එක පාරටම ඇවිලුණා. ගින්දර උඩටම නැග්ගා. ගෑස් සමාගම කියන්නේ 100%ක් ආණ්ඩුවේ සමාගමක්. අලගේවන්න මහත්තයා කියන මේ සමාගම විශාල වැරද්දක් කරලා තියෙනවා කියලා. මේ වැරද්දක් කරලා තියෙනවා නම් අද මේ වෙනකන් මේ සමාගමේ සභාපතිවරයාට, අධ්‍යක්ෂක මණ්ඩලයට විනය පරීක්ෂණයක්වත් අඩු ගානේ නැහැ. දැන් අපිට තියෙන තොරතුරු අනුව මේ සමාගමේ ඉවත් කරපු ගෑස් සිලින්ඩර වලට පුරවලා මේකේ තියෙන ක්‍රමවේදයක් පාරිභෝගිකය ගාවට යනකම් ක්‍රියාත්මක කරන්න.
ඒ සියලුම ක්‍රමවේද ඉවත් කරලා පරීක්ෂා කරන්න අපි දැක්කා මේ වාද්‍යතුලින් අපි දැක්කා මේක වතුර යටින් ගිහිල්ලා බුබුලු වෙනවද කියලා බලලා තමයි යවන්නේ සාමාන්‍ය විදියට මෙහෙම කරනකොට දිනකට 1000ක් විතර ඉවත් කරනවා මොකද මේ ගෑස් ලීක් වෙන සිලින්ඩර ඉවත් කරනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ ඉතින් එහෙමනම් ඒ කිසිවක් කරන්නේ නැතුව රජයේ ඉහළම තැනක උපදෙස් පිට තමයි ගෑස් පෝලිං නවත්තන්න මේ නුසුසුදු ගෑස් ටැංකිත් මහජනතාව ළඟට යවලා තියෙනවා. මේකට කවුද උපදෙස් කියලා දුන්න කෙනෙක් සභාපතිවරයාතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කියන්නේ. මේක සාපරාදී අපරාධයක්. අපි බලාපොරොත්තු වෙන සමගි ජන බලවේගයේ හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරන්න අධිකරණයට අපි මේක ගෙනියනවා. මේ ගෑස් ප්‍රදාහරිනු ලබන ප්‍රධාන ආයතන දෙක මගින් ගෑස් වල සංයුතියේ පිළිබඳ යම් ගැටුවක් තිබෙනවා කියලා අවසාන පරීක්ෂණයෙන් තේරුනොත් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට වෙනම ක්‍රියා කිරීමේ බලය තිබෙනවා. ඊට අමතරව වන්දි ලබා ගැනීම සඳහා දිසා අධිකරණයේ වන්දි නඩු පැවරීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා.